මගේ නම සකුන්තලා පියදර්ශනී ගම අනුරාධපුරේ හොර උපතාන මම හලාවත මහරෝහලේ අවුරුදු 8ක් උපස්ථායිකාවක ලෙස වැඩ කරනවා ඊශ්‍රායෙල් කයාගේ වැඩසටහනට සම්බන්ධ වුණේ ෆෝන් එක හරහා Facebook එකේ ෂෙයා වෙන post එකක් හරහා සම්බන්ධලා මාසයක් පමණ කාලයක් අපිට ඒ course එක තිබුණා ඒ course එක ඇතුළෙදී ඇත්තටම අපිට සාතු සේවය පිළිබඳ බිඳුවේ සිට 100 දක්වාම ඉගෙනුවා අපි ඒ procedure ටික හරියටම කරාද අපෙන් හරියට මේ සේවාදායකයාට සේවාව ලැබෙනවද කියන එක අපි ඇගීමකට ලක් කරලා NEQ 3 certificate එක ලැබලා දුන්නා apply කරලා මාස 5ක් විතර ඇතුළත මට process එක ඔක්කොම වුණා මම රජයේ සේවකයෙක් වශයෙන් මම නිවාඩු ලබා ගැනීමේදී මට agreement එක ඇවිල්ලා මාස එන්න කලින් මම දැනුවත් කරා ඒකට අවශ්‍ය කරන උපදෙස් ටික මේ විදිහට මේ නිවාඩු ලබා ගන්න ඕනේ මේ දේවල් තමයි අපිට ඉදිරිපත් කරන්න ඕනේ කියලා රෝහල් පරිපාලන මණ්ඩලයේ දුන්නා මට අමාත්‍යංශය හරහා නිවාඩු ඇප්පුල් එක අරගෙන නිවාඩු ලබා දුන්නා වසර 5කට. තව දෙයක් කියන්න ඕන අපිට ඊශ්‍රායෙල් වලට අපි යන්න කලින් අපිට බලා ගන්න තියෙන රෝගියාගේ විස්තර සියලුම දේ අපිට ලබා දෙනවා ඇග්‍රීමෙන්ට් එක හරහා. එහෙදි රෝගියාගේ නම, ගම, විස්තර, වයස, එයාට තියෙන රෝගී තත්ත්වය මොනවාද කියන එක කියනවා. එතකොට අපිට සේෆ්ටි රූම් එකක් තියෙනවද නැත්නම් patient එකම රූම් එකද ඉන්න තියෙන්නේ? එයා ස්මෝක් කරනවද? ඒ හැම දෙයක්ම කියලා තියෙනවා. අපි ඒකට කැමති නම් පමණයි අපි මේ ඇග්‍රීමෙන්ට් එකට අස්සම් කරන්න ඕනේ. අපි දැන් ස්මෝක් කරන patient කෙනෙක් බලා ගන්න මම කැමති නැත්නම් මට ඇග්‍රීමෙන්ට් එක මම කැමති නැහැ කියලා cancel කරලා යවන්න පුළුවන්. කිසිම කෙනෙක් බලහත්කාරයෙන් මේ රෝගියා බලාගත යුතුයි කියලා විදේශ වණිත කාර්යංශෙන් අපිව යවන්නේ නැහැ. අපේ කැමැත්ත මත තමයි මේ සියලුම දේ සිද්ධ වෙන්නේ. කෝස් එකට 15500 16000 වගේ අතර ප්‍රමාණයක් මට ගියා. බියුරෝ එකට ගෙවිය යුතු අපේ Facebook එකේ දාලා තියෙනවා. එතකොට විදේශ වණිත කාර්යංශයේ ඉන්ටර්නෙට් එක ඔස්සේ දාලා තියෙනවා. ඒ දාලා තියෙන ගෙවීම් වලට අමතරව කිසිදු එකම රුපියලක්වත් මම මීට අමතරව ගෙවලා නැහැ කියන එක කියන්න කැමැති. යම් කිසි කෙනෙක් මේ ප්‍රෝග්‍රෑම් එකට යන්න ඉන්නවා නම් මම කියන්නේ අපිට එක එක තැන් වලින් මේ ඒජන්සි වලින් සමහරට කෝල් එනවා මේ මම මෙච්චරක් දුන්නොත් ඔයාව ඉක්මනට දාලා දෙන්නම් කියන එක. ඒ සහෝදර සහෝදරියන්ට කියන්න තියෙන කිසිම කෙනෙක් එහෙම මුදල් දෙන්න එපා. මේ මුදල් කිසිම දෙයක් දීලා නෙමෙයි මම මෙතෙන්ට ආවේ. දැන් කිසිම අවස්ථාවක කිසිම අතරමැදියෙකුට මුදල් දෙන්න එපා. අදාළ මුදල් ගෙවීම් කටයුතු කරන්න ඕන නම් SLBF එක හරහා නීත්‍ය අනුකූලව අපිට දැනුම් දෙනවා. ඒ නීති අනුකූල මාර්ගයේ ඔස්සේ පමණ ගෙවීම් කරලා වෙන කිසිම කෙනෙකුට අහු වෙන්න එපා. මේ ප්‍රොසෙස් එක ඇත්තටම මම රජයට වගේම මේ සඳහා මේ අවස්ථාව ලබා දුන් සියලුම කාර්ය මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපි වගේ දුෂ්කර ගමනක් යන කෙනෙකුට ලක්ෂ 60ක් 70ක් දීලා ඊශ්‍රායෙල් යනවා කියන එක ඇත්තම සිහිනයක්. ඒ නිසා මේ රජය හරහා මේ වැඩසටහන සම්බන්ධ වෙච්ච නිසා සම්පූර්ණ මගේ වියදමුත් සමගම ලක්ෂ 5ක් විතර පොඩි මුදලකින් තමයි මට මේ ගමන මේ වැඩේ සාර්ථක කරගන්න පුළුවන්.